అస్సలాము అలైకుం వరహ్మతుల్లాహి వబరకాతుహు. పరిశుద్ధవు అల్ ఖురాన్ సింగళ పరివర్తన దేవన ముద్రణే ఎలిదక్కిమే మేము వెడసటానట అప్పగే ఆరాధనవ లభాగిన మేము ఇస్తానైట పెమిని ఒక సీలు దిన ఇత ఆదరేం గౌరవిన్ పిలికన్న అతర అప్పగే విశేష ఎరయం లభాగిన మేము ఇస్తానైట పెమిని సిటిన రతనదనియే మేదానంద హిమి ప్రవీణ కథికాచార్య అషాక్ మాత్మయా ఏవగేమ ప్రవీణ దేశక సల్మాన్ కస్తూరి మహాత్మయా ఇతలు సమయాంతర కరుణు పిలిబంద ప్రవీణ దేశక అస్మి అహియా మహాత్మా ఏవగేమ ప్రవీణ నీతిజ్ఞ సరూప్ మహాత్మయా ఇతలు ఏమ మహాత్మ్య నుస్రా మహాత్మ్య మేమ సిలోన్ తౌహీద్ జమాత్ సంవిధానే సభాపతి వసీన్ ఇతామ గౌరవేన్ మా పిలిగన్న అతర మేమ వెడసటానే పలవిని విశేష కథనయ ఉభయాతర పెహదలిగిరీమ సందహా మా విసిన్ మేమ ఇస్తానేట ప్రవీణ కథికాచార్య మొహమ్మద్ అషాద్ మహత్యవ మేమ ఇస్తానేట అరేంకర్ ఔద్ బిల్లాహి మినష్ షైతానిర్ రజీమ్ బిస్మిల్లాహి రహ్మానిర్ రహీమ్ మహా సర్వబదారి అల్లాహ్ తాలాగే కోపేటత్ షాపేటత్ బాజనేవు సియలు షైతాన్ వరుణ్గే నారక్షా పతమీన్ సర్వబల్దారి అల్లాహ్ తాలాగే అతిహుతు నామేన ఆరంభ కరమి మరిమ్మ గరుత్ర సంగరత్నైన అవసరాయి సిలోన్ తౌహీద్ జమాత్ సంగీదానే గారు సభాపతి ఇలాగేమ మా శిష్య అబ్దుల్ రాజిక్ మెదుమాయతులు సిలోన్ తౌహీద్ జమాత్ సంగీదాయక మండలే ఇవగేమ మెత్తంట పెమిని మా మిత్ర అస్మియహియాతులు సంభవనీయ ఆరాధిత ముద్దాన్ ఇవాగే మద పెమిని సీలు ఒక సహోదర సహోదరి అభి సీలు దినాటమ అల్లవుతాలాగే శత శాంతియ సమాధాని హిమివా ఒక సీలు దినాటమ అస్సలాము అలైకుం వరహ్మతుల్లాహి వబరకాతు. మేము ఉత్తుమ్ శ్రీ సభావ ఎమతీమ సందహా సహా ఉత్తుమ్మ ఉత్తుంగ శ్రేష్ఠ కుదల్లి నాస్ యనువేన్ పరిశుద్ధాలు కురానే కురానే విసిమ్మ తమను హందున్వన ఏ ఉత్తరేతర సభావట తవత్ దేశక ఇన్ విశాల ప్రమాణ్యక్ లకలాస్తివి సిటిన నిసాత్ ඔවුන්ගේ හරබර දේශනයට අපිට හැමදෙනාටම සවන් දීමට ඇති නිසාත් මාගේ කතාව කෙටියෙන් මම ඔබ ඉදිරියේ තබන්න බලාපොරොත්තු වෙනවා. සහෝදර සහෝදරවරුනි, අත වශයෙන්ම මම එක කාරණාවකින් මම ආරම්භ කරනවා. ඉස්ලාමයට සපැමිණි ගැරි මිල කියන පුද්ගලයා. ඔය ඉස්ලාමයේ වැළඳ ගැනීමට හේතු එක අවස්ථාවක් කියන අවුරුදු 1980 ගණන්වල 79 පස්සේ 80 ගණන්වල ගැරි මිලර් කියන පුද්ගලයා ඔව් ඉස්ලාමය වැළඳ ගැනීමට මූලිකම හේතුව සුරා ලහබ් තබ්බතිය දාබිලහබ්. අපි පාරම්පරික මුස්ලිම්වරු මෞපියන්ට දාව ඉපදිනු මුස්ලිම්වරු අපිට පුරාණය ගැන අපල එතදබ්බර උනල් කුරාන් කියන මේ අන්තිම කුරාන් වාක්‍ය ඔබ ඒ සිත්වල අගුලුද කියන ඒ අපිට අපි අධ්‍යයනය කළාද කුරාණය. නමුත් මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් වර්තමානය සහ එදා අද සහ අනාගතයේදීත් කුරාන ගැන දැඩි අවධානයකින් ඔවුන් පරිශීලනය කරන්න ඔවුන් විශාල කැපවීමක් දරනවා. ඒ ගැන හොයා බලනවා. කෙටියෙන් කියන්න ප්‍රස්තුත කාරණාව. ඔව් කුරානේ අධ්‍යයනය කරා. ඇත්ත වශයෙන්ම කුරානේ විවේචනය කිරීමට සදොස්තන් සොයා ගැනීමට ඔහු එක්තරා අවස්ථාවක සුරා ලහබ් තබ්බතිය අබු ලහබ් නබිතුමාගේ ලොකු තාත්තා නබිතුමාගේ පවුලේ තාත්තගේ පවුලේ පියාගේ පවුලේ වැඩිමහල් සොයුරා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉස්ලාමයේ දේශනා කරනවා. ඒ අවස්ථාවේ ආරම්භකම මම ඉතිහාසයට යන්නේ නැහැ. ඔබ සියලු දෙනාම දන්නවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමන්ගේ ප්‍රථම ප්‍රචාරය ප්‍රසිද්ධ ප්‍රචාරය සෆා මර්වාල කරනවා. ඊට පස්සේ පවුලේ පුද්ගලයන්ට ඉස්ලාමය දේශනා කරනවා. මේ අවස්ථාවේදී එක්තරා අවස්ථාවක ඔහුගේ ලොකු තාත්තා වැලියවරක් අරගෙන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සාප කරලා වැලියෙන් ගහනවා. වැලි වලින් පහර දෙනවා. වැලි විසි කරන නබිතුමාගේ ශ්‍රී දේහයට ශරීරයට. ඒ අවස්ථාවේදී පහළ වෙන කුරාන් වාක්‍ය තබ්බතිය දාබිල අබුල්හාබ්ගේ අද්දක විනාශ වේවා. මම මෙතන කියන්න ඕන කාරණාව මේක ගැරි මිල කියන පුද්ගලයා ඉස්ලාමීය සැපැමිණි ඉස්ලාමයේ වැළඳ ගන්න මූලික හේතුව උව් කියනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතයේ ආරම්භක අවස්ථාව කුරාන් වාක්‍යයක් ප්‍රදර්භවය කරලා පහළ කර කුරානයේ අල්ලාහ් තාලා සාප කරන පුද්ගලයාට තිබුණා තව අවුරුදු 10ක් 12ක විතර කාලයක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මක්කාවේ ඉඳලා මදීනාවට සංක්‍රමණය වෙලා අවුරුදු දෙකකින් පස්සේ ඇතිවන බදර් යුද්ධයෙන් පසු ඔහු මියන්නේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ වයස අවුරුදු 45 40 වගේ 43 වගේ කාලෙදී පහළ වෙච්ච මේ කුරාන් වාක්‍යයේ ඉඳලා තව අවුරුදු 10ක් විතර 11ක් විතර ඔහු ජීවත් වෙනවා. ඒ අතරතුර
ඒ අබූ ලහබ් කියන පුද්ගලයා ඉස්ලාමයේ වැළඳගත්තා නම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූල්ලා කලීමාව කිව්වා නම් මේ කුර්ආනය වැරදි. අල්ලා නැත, නබි නැත, ඉස්ලාම් නැත, කුර්ආනය නැත, සියල්ල බොරුවකි, ව්‍යංගයකි, ප්‍රලාපයකි, කිසිම සුදුසුකමක් නැති මට්ටමටපත් වෙනවා. නමුත් අල්ලාහ් තාලා ඔහු මිය යන තුරුම ඔහුගේ මුවින් ඔහුගේ කටින් කලීමාව ප්‍රකාශයටපත් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහුට කලීමාව කියන්න බැරි වුණා. ඉස්ලාමයට සැපෙමීමට ඔහුට අවස්ථාව නැති වුණා, අවකාශ නැති වුණා. අල්ලාහ් තාලක සකස් කරලා දුන්නේ නැහැ. ඒ නිසා ගැරි මිල කල්පනා කරනවා, එහෙමනම් අල්ලාහ් සත්‍යයි, අල්ලාහ්ගේ රසූලුරයා සත්‍යයි, ඉස්ලාම් දහම සත්‍යයි, කුර්ආනය සත්‍යයි. ඒ හින්දා මම ඉස්ලාමයට වැඳ ගන්නවා කියලා ඉස්ලාමෙ වැඳ ගන්නවා. මේ ප්‍රාතිහාර්යාත්මක මිරකල්ස් කියලා අපි කියනවා. මේ ප්‍රාතිහාර්යාත්මක මෙන්න පරිශුද්ධ අල් කුර්ආනයේ තමයි දෙවන මුද්‍රණ එළි දක්වන්නේ. එනිසා අපගේ ජන ජීවිතයට අපි ඉපදීමට පෙර සිට මව් කුස තුළ අපි ජීවත් වන කාලය, අපි අභාවයට පත් වුණාට පස්සේ, මරණයට පත් වුණාට පස්සේ, නිරයට ස්වර්ගයට ගියාට පස්සෙත් ඇතිවන අපේ ප්‍රතිඵල පිළිබඳව අපේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම උපදෙස්, අවවාද, ඉගැන්වීම් ලබා දෙන කුරාණය තමයි මෙන්න මේ අපේ සුරතේ තියෙන්නේ. අපි කී දෙනෙක් එය නිසි ලෙස පරිශීලනය කරන්න මේ මොහොත දක්වා කොතරම් කාලය මිඩංගු කරනවාද, වියදම් කරනවාද කියන එක ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණාව මම ඔබට ඉදිරිපත් කරගෙන අවසාන වශයෙන් හැමතිස්සෙම අබ්දුල් රාසික් සමග මම සමහර අවස්ථාවලදී දුරකථන WhatsApp මාර්ගයෙන් මම සම්බන්ධ වෙනවා. ඔහුගේ ඇතැම් දේශනවලදී ඇති වෙන සිංහල භාෂාවේ නිවැරදි කිරීම සමහර අවස්ථාවලදී මම කියලා දෙනවා. ගුරුවරයෙක් ඇටියට, නියතමානීය ශිෂ්‍යයෙක් ඇටියට ඔහු මේක බාර ගන්නවා. මම එක අතකින් ඉතාම සතුටු වෙනවා සියලු ප්‍රශංසා අල්ලාහ් තාලාට. අල්හම්දුලිල්ලා ඔහු ශාස්ත්‍රපති උපාධිය මං හිතන්නේ ඉතාම හිට්ටුව මත විභාගයට ආසන්න ඇති. මොකද අපිට නිකන්වත් අපි කිව්වොත් මොකක් කරේ THAD කිව් රොං ඉංග්ලිෂ්, ඉංග්ලිෂ් මරණවා. අපේ මව් භාෂාව සිංහල, ඒ භාෂාවේ අක්ෂර විඤ්ඤාසය, ව්‍යාකරණ, ඒකේ තියෙන භාෂාමය වටිනාකම, භාෂාමය රසයන් අපි සමහර විට වැරදි කරනකොට අපි ඒවා දන්නේ නැහැ. මොකද සිංහල භාෂාව පිළිබඳ නිවැරදි අවබෝධයක් අපිට නැහැ. ඒ නිසානේ අපේ වැඩිහිටියෝ කියන්නේ සකස් කර, නොකීකට, නුඹේකට, නුඹස්කට කිය. ඒ නිසා භාෂාව නිසිලස අපි අසුරවන්න, ඉස්ලාම් දහම පිළිබඳව වඩාත් 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 නිවැරදිව මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ට ලබා දෙන්න සිංහල භාෂාව ඉතා වැදගත්. ඒ නිසා ඒ ගැන අපි ඉගෙන ගන්න ඕනි. ඒ තුලින් අපිට ජාතීන් අතර ආගම් වශයෙන් කිසියම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ දෙවෙනි අවසාන වශයෙන් මම කිව්වේ අවුරුදු 20කට 22කට කලින් එක්තරා වැඩමුළුවකට මම ගිහිලා තිබුණා පුත්තලම. මගේ මතකයට මරක්කල ගම කියලා ග්‍රාම සේවක වසමයක. ඒ දේශනේ අවසන් වුණාට පස්සේ අවුරුදු 22කට විතර කලින් ඒ හැම දෙනාම 1 2 3 4 කියලා කියනා වගේ එකම හඬින් කියපු දෙය තමයි එවන අපිට කුර්ආන් පරිවර්තනයක් දෙන්න කියලා. MIC චාර්තනයේ කුර්ආන් පරිවර්තනය හැර වෙන කිසි පරිවර්තනයක් ඒ අවස්ථාවේදී ලංකාවේ තිබ්බේ නැහැ. නමුත් මං හිතන්නේ දැන් සෑහෙන ප්‍රමාණ විවිධ සංවිධාන වලින් ඒ පරිවර්තන ඉල්ලක වූ කුර්ආන් පරිවර්තන වල භාෂාමය යම් යම් ගැටලු තිබුණත් අපි සමාජය තුළ යම් යම් පරිවර්තනයක් තියෙනවා. මට මතක ඇදීට ඔබගේ අත් අකුරින් ලියවූ අත් පිටපතක් මට ඉස්සෙල්ලාම දුන්නා සර් මේකේ පොඩ්ඩක් වැරදි බලලා දෙන්න කියලා. මොකද මගේ ජොබ් එකම වැරදි බලලා සෝදුපත් කියවීම එක්තරා රැකියාවක්. ඊට පස්සේ අරාබි පැත්ත නැතුව සිංහල පරිවර්තනය දුන්නා. නමුත් මොකක්කෝ දෙයකට 2016 ලොකු ගම් වතුරේක විනාශ වෙලා ගියා ඒ ප්‍රදේශයේ මම ඉන්න අවස්ථාවේ. ඊට පස්සේ එලි දැක්කුවා මට විශේෂයෙන් ඒ පිටපතක් මට ලබා දුන්නා. මම මුනිච්චාවට කියනවා නෙමෙයි, තියෙන සිංහල මම මේ කුර්ආනයේ පරිවර්තනය සිංහල භාෂාව ගැන මම කතා කරා. ඒ අරාබි භාෂාවේ පරිවර්තනය ගැන, පරිවර්තනය කරලාද භාෂාමය මහිමය කියනකොට මට අංක 1 දෙන්න පුළුවන් ඒ පරිවර්තනයට. මම හිතන ඒකේ දිගුව තමයි මේක කියන එක මම සඳහන් කරමින් ඔබ සියලු දෙනාටම අල්ලාහ් තාලාගේ ශෙත සාන්තිය හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. අල් කුර්ආනයේ කෙටි වැකියක් ඉතාම පැහැදිලිව අහංගින්නට සුදුසු, තවත් අහංගින්නට පුළුවන් විදිහට පැහැදිලි කරපු අපේ ප්‍රවීණ කථිකාචාර්ය මොහොමඩ් අසාත් මහත්තයාට ජසාකුල්ලා හයිරා.